ඉක්මටම වර්ල් කප්යක් ඒකන් වන්ඩේ හරි ටීටුවෙන්ඩි හරි අපිට වර්ල් කප්යක් අපේ රට ගන්න පුළුවන් කියලදැම විස් කරන්න. යුතක සටන වාල වෙන යුත් ප්ලස් ප්‍රෝග්‍රම එක අධරික් දැවන්ත වැඩක් සිදුවන තැනකට ඇවිල්ලයින්න අපි ඇවිල්ලන්නේ කොළඹ රේස්කෝස් ක්‍රඩාපිටියට ඉතින් 48 ජාතික ක්‍රඩාවලට සමගම පවත්වන ටිකක් දැවන්ත වැඩ සටහනක් මේක ශ්‍රී ලංකන් ස්පෝර්ට් පියස්ටා 2024 ක්‍රඩා යවන් කටුතු අමාත්‍යංශයේ වගේම තමයි සංචාරක අමාත්‍යංශයේ එකතු වෙලා සංවිධානය කරන ලබන ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් පියස්ටා 2024 කියන වැඩ සටහනත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරනකොට බොහෝ ක්‍රීඩාවන් තියෙනවා. ඒ ක්‍රීඩාවන් වලින් ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩාව ගැන මේ වෙනකොට වර්තමාන කතිකාවත විවිධාකාර වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩාවත් එක්ක දක්ෂයන් බිහි වුණු රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් ක්‍රීඩාවන් රැසක් තියෙනවා. අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ක්‍රිකට්, රග්බි, නෙට්බෝල්, වොලිබෝල්, ෆුට්බෝල්, ඉතින් හොකි, ඒ හැමදේත් එක්කම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් අද මේ වැඩෙත් එක්ක සහභාගි වෙනවා. ඉතින් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වගේම විවිධ පාසල් ක්‍රීඩකයන් මේ හැමෝම එකතුලා කරන වැඩක් ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් පියස්ටා 2024 කියලා කියන්නේ. යුත්ලස් අපි ඔන්න අද මෙතන වෙන මොකක්ද කියලා කියන්න ආවා. ඉතින් මේක දින 3ක් පුරාවට පැවැත්වෙනවා. අගෝස්තු 16, 17, 18 කියන තෙදෙන පුරාවට මේක පැවැත්වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා හැමෝටම මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ, කොයි වගේ වැඩක්ද මේක කියලා කියන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ වගේම සංචාරක අමාත්‍යංශය එකතු වෙලා තමයි මේක සංවිධානය කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේකේ ප්‍රධාන අනුග්‍රහකත්වයේ විදිහට ඩයලොග් ආයතනය එකතු වෙලා ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකන් ස්පෝර්ට් ෆෙස්ටා 2024 powered by ඩයලොග්. ඒ හැමදේත් එක්කම යුත් ප්ලස් අපි ඇවිල්ලා ඉන්න ඕගලම්ව දැනුවත් කරන්න. ඉතින් වැඩි කතාවක් නැතුව මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා අපි ස්පෝර්ට් ෆෙස්ටා කලම්බු පළවෙනි දවසේ ඕගලොත් එක්ක එකතු වෙලා ඉන්න කතා කරන්න ද පාපර ටීවී විත් යුත් ප්ලස්. යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකක් තරම් අපි ඇවිලින්නේ ශ්‍රී ලංකන් ස්පෝර්ට් ෆෙස්ටා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔගොල්ලෝව අප්ඩේට් කරන්න. ඉතින් මාත් එක්ක ඉන්නවා ඔයාලා හැමෝම දන්න කියන කෙනෙක්. අපි කතා කරලා බලමු NCC-ගේ වයිස් කැප්ටන් ඉන්නවා මාත් එක්ක, සහනාරච්චිගේ. අපි කතා කරලා බලමු අද මේ ප්‍රෝග්‍රෑම් එකට කොයි විදිහටද මේගොල්ලෝ එකතු වෙන්නේ, දවස් තුනම ප්ලේ කරනවද, කොහොමද යන්නේ මැචස්, මේ හැමදේම කතා කරලා බලමු. මට කියන්නකෝ සහන්, දැන් ස්පෝර්ට් ෆෙස්ටා එකත් එක්ක කොයි විදිහටද එකතු වෙන්නේ, කවුද ටීම්ස් ඔගොල්ලොත් එක්ක ප්ලේ කරන්නේ? මේක යන්නේ අර කලින් අපේ NSL ටූර්නමන්ටේ තිබ්බ වගේ ටීම්ස් පහක්, කැන්ඩි ගෝල්, දඹුල්ල, ජැෆ්නා, කලම්බු ටීම් ටික. එතකොට අපි යන්නේ NSL ටීම් වගේ තමයි කට්ටිය ප්ලේ කරන්නේ. හරි. එතකොට මට කියන්නකෝ දැන් දවස් තුනම ප්ලේ කරනවද නැත්නම් මැචස් කොහොමද ෂෙඩියුල් කරලා තියෙන්නේ? ඔව්, අද දවසට අපේ ටීම් එකේ නම් මැච් දෙකක් තිබ්බේ. හෙටත් තියෙනවා, අනිද්දා තියෙනවා, දවස් තුනේ මැචස් යනවා. මම හිතන්නේ ඉරිදා තමයි ෆයිනල් එක තියෙන්නේ. හරි. මට කියන්නකෝ ටීම් එක ගැන මොකද තියෙන්නේ, කොහොමද ටීම් එකේ සපෝට් එක, ওই වගේ දේවල් ටිකක් අපි කතා කරමු. ටීම් එකේ කට්ටියත් එක්ක කොහොමද මේක ගැද වෙලා කරගෙන යන්නේ? ටීම් එක ඇත්තටම හොඳයි. මොකද තිබ්බ ක්ලබ් ටූර්නමන්ට් එකේ T20 චැම්පියන්ස්ලා හිටිය අපේ NCC ටීම් එක. ඒතර NCC ටීම් එකේ අපේ කැන්ඩි ටීම් එකද තියෙන NCC AS Capital Chillout ටීම් වලින්. ඒතර ලිමිටඩ් ඕවර්ස් 50 ඕවර්ස් එකේ චැම්පියන්ස්ලා වුණේ AS Capital. එයාලා ටීම් එකයි අපේ ටීම් එකයි NCC එකයි චිලව් එකෙත් කට්ටිය ඉන්නවා. කට්ටිය හොඳට බයින්ඩලා හොඳ ටීම් එකක් තියෙනවා අපේ කැන්ඩි ටීම්. හරි. මට කියන්නකෝ දැන් ඔයාගේ මොනවද ෆියුචර් ප්ලෑන්ස්, කොහොමද ඉස්සරහ ප්ලෑන්ස් හදාගෙන තියෙන්නේ වැඩත් එක්ක? දිගටම නැෂනල් ටීම් රිප්‍රසන්ට් කරලා ලංකාව දින තම ප්ලෑන් එක. දැන් ඉස්සරහට ඒ ටීම් ටූ එකක් එනවා සවුත් අප්‍රිකා, ඒක හොඳට කරලා ආය ශ්‍රී ලංකා ටීම් රිප්‍රසන්ට් කරලා දිගටම ප්ලේ කරන එක තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් මතක හිටින මැච් එකක් කිව්වොත් මොකක්ද මැච් එක ඔයා ප්ලේ කරපු රීසන්ට් පහරි නැත්නම් කලින් හරි ඔයාට මතකම හිටින මැච් එකක් ඔයාගේ පර්ෆෝමන්ස් එක? ලොකු තියෙනවා මැචස් කීපයක් තියෙනවා. ඒත් මට අර ගොඩක්ම මතක හිටින මැච්චක් තිබ්බේ මේ LPL එකේ පළවෙනි මැච් එක. ඒකේ ලකුණු තුනක් ගන්න තිබ්බ අන්තිම බෝල්ට මම ඒක ගැහුවා. ඒක ඉතින් ගොඩක් මට මතක හිටින සිදුවීම. ලොකු ලකුණු ප්‍රමාණයක් ගැහුවේ නැත්තත් අර මැච්චේ දිනවපු එක ගැන ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකන් ස්පෝර්ට් ෆෙස්ටා කියලා කියන්නේ ටිකක් වෙනස් විදිහේ වැඩක්. මම පටන් ගන්නකොට කිව්වා ස්පෝර්ට්ස් රසක් එකතු වෙලා, ඒ කියන්නේ ගේම්ස් කීපයක් එකතු වෙලා ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් එකතු කරගෙන යන වැඩක්. ඉතින් එතන ක්‍රිකට් ටීම්ස් ගණනාවක් අපිත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ මැචස් ප්ලේ කරනවා. ඉතින් මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝම ආදරය කරන චරිතයක්. ඉතින් අපි කතා කරලා බලමු. දුනිත් වෙල්ලාලගේ ඉන්නවා. ඉතින් මට කියන්න දුනිත්, සාමාන්‍යයෙන් මේ වැඩේ ටිකක් වෙනස් විදිහේ වැඩක්. ඔයගොල්ලෝ
යන මැචස් එක ගත්තම ටිකක් වෙනස් දි වැඩක් කොහොමද මේක ෆීල් වෙන්නේ මම හිතනවා මේක ඇත්තටම ගොඩක් හොඳ ටූර්නමන්ට් එකක් කියලා මොකද අපි NSL ගහද්දී ගොඩක් 1 day UI 3 day මැචස් UI තමයි ගැහුවේ ඉතින් මේක T10 එකක් ඉතින් ඕවර්ස් 10යි එතකොට අපි අර හැම වෙලාවෙම රෙඩි වෙලා යන්න ඕනේ බෝල්ට ගහන්න ඉතින් අපේ ක්ලබ් ක්‍රිකට් වල වගේම ඒ කියන්නේ ස්කොඩ් වල ඉන්න හැම ක්‍රීඩකෙටම ඒ කියන්නේ හොඳට කරලා ඉන්න ප්ලේයර්ස් ලාවිල දැන් සෙල්ලම් කරනවා ඉතින් මං හිතන්නේ මේ ටූර්නමන්ට් එක ගොඩක් හොඳ ටූර්නමන්ට් එකක් කියලා අපි වගේ ක්‍රීඩකයන්ට දැන් සාමාන්‍යයෙන් ටීම් එකක් විදිහට ගත්තම දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ප්ලේ කරන මැචස් එක ගත්තම මේක වෙනස් විදිහ මැච් එකකට කොහොමද ටීම් එකේ තියෙන ලෑස්තිය මේකට ඒ කියන්නේ මේක T20 වලටත් වඩා ෆාස්ට් ගේම් එකක් නේද ඉතින් එතකොට ඒ කියන්නේ ඕවර්ස් 3යි පවර් ප්ලේ එකේ තියෙන ෆස්ට් පවර් ප්ලේ එකේ ඉතින් ඒක හින්දා මං හිතන්නේ අපි අර හැම් වෙලාම රෙඩි වෙලා යන්න ඕනේ ඒ කියන්නේ එක මයින්ඩ්සෙට් එකකම ඉන්න බෑ ඉතින් අපි පුළුවන් තරම් ගේම් එක ඉක්මනට යන හින්දා ෆාස්ට් ගේම් එකක් හින්දා අපි අර ගන්න ඩිසිෂන් ඉක්මනට ගන්න ඕනේ අර ඒ වගේ දේවල් තියෙනවා ලොකු එක්ස්පීරියන්ස් එකක් ඉතින් මේ වගේ T10 ටූර්නමන්ට් එකකට සෙල්ලම් කරන එක ගැන කියන්නේ මට කියනකෝ දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් වල සහභාගී වෙලා තියෙන මැච් වල ප්ලේ කරලා තියෙන මැච් වලින් මතකම හිටින මැච් එක මොකද්ද වාගේ මට මතකම හිටින මැච් එක තමයි මං මේ අර අපේ මොකද්ද ඉන්ඩියන් 2A එකේ විකට් පහ ගත්ත එක ඒ වගේම තමයි මගේ මම පළවෙනි 50 ගහපු එක ඉන්ටර්නැෂනල් වල ඉතින් ඒක තමයි ලොකුම මතකයන් විදිහට තියෙන්නේ හරි අපි අවසනවතාවට මෙහෙම දෙයක් කිව්වොත් අපි ඔයාලට දෙනවා 20 එකක් යූත් ප්ලස් එකෙන් එක 20 එකක් මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ ඔ මම ප්‍රාර්ථනා කරන්නේ අපිට ඉක්මනටම වර්ල්ඩ් කප් එකක් ඒ කියන්නේ 1 day හරි T20 හරි අපිට වර්ල්ඩ් කප් එකක් අපේ රටට ගේන්න පුළුවන් ඉන්නේ කියලා දැන් මම විශ් කරන්නේ යුත් එකට සෙට් වෙන ඔයාලා වෙනුවෙන් යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කිව්වා අද ඉන්නේ ටිකක් දවැන්ත වැඩසටහනක් එක්ක. ඉතින් දවස් 3ක් පුරාවටම කොළඹ සිද්ධ වෙන ටිකක් ලොකු වැඩක් මේක ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් ෆේස්ටා 2024 මාතකේ ඉන්නවා ඩිල්වර් ෆර්නැන්ඩෝ කම්පිටිෂන් ලීඩ් මේ වැඩසටහන සංවිධානය කරන සහ වැඩසටහනත් එක්ක බොහෝ දේවල් අවබෝධනවත් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් අපි කතා කරලා බලමු. මට කියන්නකෝ මේ වැඩසටහන මොකක්ද? මේක සංවිධානය වෙන්නේ කොහොමද? Thank you very much Islam interview කරනකට මේක ඇත්තටම ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන් යූත් අෆෙයර්ස් මිනිස්ට්‍රි එකෙන් තමයි මේක පටන් ගත්තේ. ඒතර අපි ඉස්ලාම මාස 3ක් තිස්සේ ඩිස්කස් කළා මේ වගේ මොන වගේ ටෝර්නමන්ට්ද කරන්න ඕනේ. ඇත්තට මේක එකක් ඇවිල්ලා ඔලිම්පික්ස් ගැන ඒගොල්ලන් කතා කරු ඔලිම්පික්ස් වල රටවල් සෑහෙන සම්බන්ධ වෙනවා. ඒ වගේම different sports involved වෙනවා. ඒතර අපි බැලුවා මොනවාද sports ගන්න පුළුවන් කියලා. ඉතින් 3යි 5යි එහෙම ඇවිල්ලා අන්තිම 7ක් sports මේකට involved වෙනවා. So basketball, volleyball, cricket, hockey, rugby, football ඒ වගේ sports 7ක් different venues. අපි rugby ගත්තොත් එහෙම race course ground එක තමයි play කරන්නේ. ඒතර හැන්දෑවට rugby වුණාම futsal play කරනවා football association එකෙන්. එතකොට netball අපි tournament එක තියෙන්නේ Torrington Independence Square එකේ Torrington එකේ. ඒ වගේම hockey එක AstroTurf එක අලුතෙන් lay කරලා තියෙනවා turf එක ඒකේ. basketball 3-on-3 එකේ. එතකොට cricket Bloomfield එකේ Thurston ground එකේ. ඒතර හැම sport එකක්ම කරන්නේ ඒ sports association එකෙන්. under the ministry of sports leadership is taken by the ministry of sports. ඒතර අපිට තව sponsors හුඟක් අනුග්‍රහයක් දක්වන ඇවිල්ලා ඉන්නවා. tournament එක organize කරන්නේ for sports ඒ කියන්නේ sports fiesta 2024 dialogue asiata කියන dialogue company එක තමයි කරන්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ tournament එකකින් ඔක්කොම players ලා ගෙනල්ලා players ලා opportunity එකක් දෙන්න in future ඒතර ලංකාව represent කරනවා නම් හරි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මොන වගේද ඒගොල්ලන්ට ස්පෝර්ට් අපි ගත්තොත් එක ස්පෝර්ට් එකක් ක්‍රිකට් ගත්තොත් මොන වගේද ඒගොල්ලන්ට ඉස්සරහට ඇවිල්ලා පෙන්වන්න පුළුවන් කියලා ඔපචුනිටි එකක් හම්බෙනවා. ඒ වගේම අපි තව එකක් බලාපොරොත්තු වෙන්නේ මිනිස්ට්‍රි ඔෆ් ස්පෝර්ට්ස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් හැම ස්පෝර්ට් එකෙම හැම ප්ලේ එකෙම සුහද එක විදිහට වැඩ කරයි. ඒ කියන්නේ දැන් අද උදේ අපි දැන් මෙතන හම්බුණා ඕපනින් එක වෙලාවේ ක්‍රිකට් කට්ටිය රග්බි වොලිබෝල් ෆුට්බෝල් ඒගොල්ලන් කතා කරලා එකට එකමුතු විදිහට ඇතුන මොන ජාති ભેදත් නැහැ ආගම් ભેදත් නැහැ උස මහත කොට කියලා නැහැ ඔක්කොම එක විදිහට ස්පෝර්ට්ස්මන් කෙනෙක් හැටියට ඉන්න තැන බලාපොරොත්තු වෙන්නේ අපි. හරි. වට කියනකෝ දැන් එතකොට මේ දවස් තුනට මේ උත්සවයට සහභාගී වෙන ක්‍රීඩකයන් කවුද? ඒ කියන්නේ ටීම්ස් මොන වගේද? ඒ කියන්නේ ස්කූල් ටීම්ස්ද, කොයි වගේ ටීම්ස් දෙන්නේ, ක්ලබ්ස්ද, කොහොමද සම්බන්ධ වෙන්නේ?
මේකට ඇතරම සම්බන්ධෙනවා ඩල්ස් ගත්තුත් එහෙම මෙන්සන් විමෙන්න්ස් ඒවගේ යුත් ස්කූල් එගුලන් යුත් බොයිස්න් ගර්ල්ස් පාටිසිපේට කරන 3200 ඇත්ලිස් 3200 ප්ලේස්ලා පාටිසිපේට කරන ඕවර පිරිඩ 3 ඩේස් ඒවගේම ටෙක්නිකල් ඔෆිසර්ස්ලා 150 ටෙක්නිකල් ඔෆිසර්ස් ඇන් ඕවර 200 වොලන්ටියර්ස් මේකට ඉන්වෝල් වෙලා ඉන්නවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හුඟක් සෙනගෙයි කියලා අද අදයි හෙටයි හැන්දෑවට බිකෝස් ෆුඩ් ෆෙස්ටිවල් ෆුඩ් ෆෙස්ට් එකක් තියෙනවා ඒ කියන්නේ අපි වෙන්ඩර්ස්ලා ඒ කියන්නේ අපි ස්පොන්සර්ස්ලා ෆුඩ් ස්ටෝල්ස් දාලා තියෙනවා ඒ වගේම බෙවරේජ් ස්ටෝල්ස් ඇන් දෙල් බී ඩීජේ මියුසික් ඒ වගේ කාන්වල් ඇට්මොස්ෆියර් එකත් එක්ක තමයි මේ ඕගනයිස් කරන්නේ හරි එතකොට මේ සංචාරක අමාත්‍යාංශය මේකට එකතු වෙලා තියෙනවා මොන වගේ පැත්තකින්ද සංචාරක අමාත්‍යාංශය මෙතනට එකතු වෙන්නේ ඔව් සංජ ඇත්තටම අපි කරනකොට බලාපොරොත්තු වෙන මේ වගේ ටෝර්නමන්ට් එකක් කරුවා අපි දැකලා තියෙනවා ඩුබායි ඒ වගේම සිංගප්පූර් හොංකොං වගේ රටවල් වලින් ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි ඔෆ් ස්පෝර්ට්ස් නැත්නම් ස්පෝර්ට්ස් ඔතොරිටි එකයි ඒ වගේම ටූරිසම් ඔෆ් දෝස් කන්ට්‍රීස් ස්පෙෂලි සිංගප්පූර් ඩුබායි දැන් ගත්තොත් ඩුබායි සෙවන්ස් එක ඩුබායි ස්පෝර්ට්ස් ඔතොරිටි එකයි මිනිස්ට්‍රි එකයි එකතු වෙලා 40,000 ස්පෙක්ටේටර්ස් වෙනවා ඔන් වීකෙන්ඩ් ඉතින් බලන්න ඒ වගේ අනාගතේ අපිට පුළුවන් නම් ඒ වගේ ඩ්‍රයිව් කරන්න අපිට ස්පෝර්ට්ස් මෙන් ඇන් ස්පෝර්ට්ස් විමෙන් ගේන්න පුළුවන් ඒකට තමයි ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකත් මේකට එකතු වෙන්නේ බිකෝස් ස්පෝර්ට්ස් ටුවරිසම් ඉස් අ බිග් තින් අපි නැත්නම් හැමදාම ලංකාවේ ගෙනාවොත් පෙන්නන්නේ අප් කන්ට්‍රි යන්න ගියයි නැත්නම් බීචස් වලට ඒ වගේම අපි බලන්න පුළුවන් ස්පෝර්ට්ස් හරහා අපිට ගේන්න පුළුවන් ඉට්ස් අ ඩිෆරන්ට් මාකට් ඇන් I'm sure we can promote the country through Sri Lanka sports and also ministry of sports and also tourism meka api tourism ministry ekak meka sambandune Sri Lankan sport fiesta ada kolamba ek krida sanakeliyak ithin wenasma vidhi addakimak thiyenawa kridawanna ekathila ena kridawanna taadire karana hamowata man e nisa thamai youth ekata set ena wala wenin youth plus api me program ekak aragena ave ithin katha karana dewal bohomayak thiyenawa e athara api yana youth plus ekken podi break ekata break ekken passe ait enawa me krida sanakeliya gana vistara aragena me the popularity with youth plus ගියවෘදින තමයි පටන් ගත්තේ ආපස් කමාන්ඩර්ස් ට්‍රෝෆි අපි ජාතික ක්‍රීඩාව විදිහට වොලිබෝල් වලට වගේම අපි අනිත් ක්‍රීඩා වලටත් ඉතාම වැදගත් තරගාවලියක් This is just a good opportunity to just improve women's rugby in general කලම්බු ස්පෝර්ට්ස් ෆියස්ටා 2024 වැඩසටහනට සමගාමීව වොලිබෝල් ටෝර්නමන්ට් එකක් මේ විදිහට පැවැත්වෙනවා. ඉතින් අපි කතා කරන්න ලෑස්ති ඒ ගැන. ඉතින් ජනාධිපති රන් කුසලාන ඩයලොග් ජනාධිපති රන් කුසලාන කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. අපි කතා කරලා බලමු මාතෙක් ඉන්නවා ශ්‍රී ලංකන් වොලිබෝල් සංගමේ උපසභාපති චන්දන විජේසිංහ මහත්මයා. අපි කතා කරලා බලමු කොයි විදිහෙද මෙතන තරඟ සංවිධානය වෙන්නේ, සූදානම් වෙලා තියෙන්නේ, කොහොමද මෙතන කටයුතු කරගෙන යන්නේ කියලා. මට කියන්නකෝ මුලින්ම මේ ස්පෝර්ට් ෆෙස්ටා එක ගැන මොකද හිතන්නේ? මං හිතන්නේ මේක කොළඹ නගරයේ ආශ්‍රිත කරගෙන පවත්වන ස්පෝර්ට්ස් ෆෙස්ටා වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශයත් ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන්නේ. ඉතින් මේක ඉතාම වැදගත්. මම හිතන්නේ මේ අපි කාලේ ගත්තොත් එහෙම ක්‍රීඩාවේ උද්දීපනයක් තියෙන කාලයක්. ඉතින් ඒ කාලේ ඒ වගේම අපේ මම හිතන්නේ ක්‍රීඩා නමයක් බේස් කරගෙන තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඒක අපි ජාතික ක්‍රීඩාව විදිහට වොලිබෝල් වලට වගේම අපි අනිත් ක්‍රීඩා වලටත් ඉතාම වැදගත් තරගාවලියක් වැඩසටහනක් කියන්න පුළුවන්. හරි, එතකොට ඩයලොග් රන් කොසලාන මේ වොලිබෝල් ටෝර්නමන්ට් එක කොයි විදිහෙද මේ ස්පෝර්ට් ෆෙස්ට් එකට සහභාගී වෙන්නේ සහ කොයි විදිහේ මැචස් ප්‍රමාණයද තියෙන්නේ, කවුද ප්ලේ කරන ටීම්ස් මෙතන? දැන් මේ අපි ජනාධිපති රන් කොසලාන වොලිබෝල් තරගාවලිය ආරම්භ වෙන්නේ 2006 අවුරුද්දේදී. ඉතින් මෙතනදී මේ වසරේ තමයි ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 25-15 තරගාවලියක් විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් මේක මේ තරගාවලිය ඉස්සෙල්ලම පළාත් මට්ටමින් තියලා එතනින් කණ්ඩායම් ජාතික තරගවලට ඇවිල්ලා ජාතික තරගවලින් මේ අවසන් තරග තමයි අද දිනේ පවත්වන්නේ. ඉතින් මෙම තරගාවලියේදී මේ දැන් පැවැත්වෙන කාන්තා අවසන් තරගය අම්පාර MS ක්‍රීඩා සමාජය සහ හයිද්‍රොමනි ක්‍රීඩා සමාජය අතර, ඊට පස්සේ මේකෙන් පස්සේ තියෙනවා රුවන්වැල්ල පිරිමි තරඟය, රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අතර තරඟය.
හරි දැන් ඒකට මේ දවස් 3ක් පුරාවට පැවැත්වෙන මේ වැඩසටහන මේ දවස් 3 පුරාවටම වොලිබෝල් තරඟ පවත්වාගෙන යනවද සහ තවත් මොනවද සහභාගී වෙන්න නියමිත කණ්ඩායම් තියෙන්නේ නැහැ මේ වොලිබෝල් තරඟ මේ අවස්ථා මම හිතන්නේ මේ කොලඹ ස්පෝර්ට්ස් ෆියස්ටා වැඩසටහන සමගාමීව තමයි අපි ඩයලොග් ජනාධිපති රන්කුත්සාන වොලිබෝල් තරඟ අවසන් තරඟේ පවත්වන්නේ ඉතින් මේ තරඟාවලිය අද දවසේදී මේ තරඟ දෙකෙන් අවසන් වෙනවා අනිත් ක්‍රීඩාවල අනිත් දැනට මේ අවට දැනට ක්‍රියාත්මක වෙන අනිත් ක්‍රීඩා ඉදිරියට ක්‍රියාත්මක වෙනවා යූත් එකට සෙට් වෙන යූත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන ඔයාලා දන්නවා අපි අද ඉන්නේ වෙනස්ම තැනක ක්‍රීඩාවන් රසක් එක්ක අපි ඉන්නේ ඒ විතරක් නෙමෙයි අද මෙතන ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් ෆියස්ටා 2024 ප්‍රෝග්‍රෑම් එකට සමගාමීව තවත් වැඩසටහනක් යනවා ඒ තමයි Air Force Commandos Cup 2024 කියන ප්‍රෝග්‍රෑම් එකත් යනවා ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ මේ ටෝර්නමන්ට් එකත් එක්ක සහභාගී වෙන ශ්‍රී ලංකන් ආමි රග්බි ටීම් එකේ කැප්ටන්ස්ලා අපි කතා කරලා බලමු මොකක්ද මෙතන වෙන්නේ සහ කොයි විදිහෙරද අද මේ ඉවෙන්ට් එකට මේගොල්ලෝ සහභාගී වෙන්නේ කියලා මට නම කියන්නක මුලින්ම ගෞරව නෝච් මම ඔයාලා මේ දැන් ඇවිල්ලා ඉන්නේ Air Force Commandos Cup. Oh, අපි ස්පෝට් ෆියස්ටා එකේ Commandos Trophy එකට තමයි මේ Air Force-ෙන් ඕගනයිස් කරන එකට ඇවිල්ලා තමයි අපි ඉන්නේ ප්ලේ කරන්න. හරි. අපිට පොඩ්ඩක් මේ වැඩේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. මොකක්ද මේක මේක ඇනුවලි වෙන එකක්ද නැත්නම් මේක ස්පෙෂලි මේ ඉවෙන්ට් එකත් එක්ක ආරම්භ කරන එකක්ද කොහොමද? ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ Air Force Commandos Trophy. අපි මේකට කම්බයින් වෙන්නේ ස්කූල් ටීම් උත් යනවා. අපි ක්ලබ්ස් ටීම් ටිකත් මේකත් එක්ක ප්ලේ කරනවා. ඒ කියන්නේ ක්ලබ්ස් ටීම් වලින් AB දෙකක් දානවා. එහෙම තමයි. හරි. අපිත් එක්ක ඉන්නවා තව කැප්ටන් කෙනෙක්. අපි කතා කරලා බලමු. මට කියන්නකෝ මේ කොච්චර කල්ද ආමි කර ජොයින් වෙලා? මම 2016 ඉඳන් ආමි පූල් එකේ ශ්‍රී ලංකාවේ. එතකොට දැන් අද මේ වැඩෙත් එක්ක සාමාන්‍යයෙන් ටීම්ස් කොච්චරක් සහභාගී වෙනවද ෆෝසස් වලින්? ෆෝසස් කියන්නේ ආමි, නේවි, ආ ෆෝස්, පොලිස් ෆෝසස් තුනයි පොලිසි ශ්‍රී ලංකාවනවා. ඉතුරු ක්ලබ් ප්ලේස් ක්ලබ් ටීම් තමයි. ඔගලංගෙන් ටීම්ස් කීයක් රිප්‍රසන්ට් කරනවද? අපේ AB කියලා ටීම්ස් දෙයක් මේ කරනවා. හරි. මට කියන්නකෝ මේ අපි කතා කරමු ටීම් එක ගැන වැඩේ ගැන පැහැදිලි මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මේ කැප්ටන් විදිහට මේ ටීම් එක අරගෙන යනකොට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? කොහොමද ටීම් එකේ කට්ටිය? අපේ ටීම් ඇත්තටම හොඳයි. කට්ටිය දොලා ඔක්කොම ඉන්නාගෙන හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා. පට්ටි යුනිටියක් තියෙනවා අපේ සෙට් එකේ. ඒ කියන්නේ කිව්වොත් එහෙම එකට එකෙක් ඉන්නවා. ටීම් එක ප්‍රැක්ටිස් කරද්දී ඔක්කොම එකට පට්ටිදර මේ සපෝට් එක දුන්නා මේ දාස් ටිකේ පට්ටිදර මහන්සිලා තමයි ටීම් එක හදාගත්තා ගොඩක් දවස් ඉඳන් ප්‍රැක්ටිස් කරා ටීම් එකේ කැප්ටන් හැදිට මම පට්ට සතුරේ මගේ ටීම් එකත් එක්ක මෙහෙම ස්පෝර්ට් ෆියස්ටා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්න තවත් ටීම් එකක් සියරෙන්සි ටීම් එකේ විමෙන්ස් ටීම් එකක් අපි දෙකේ ඉන්න අපි කතා කරලා බලමු මොන වගේ ෆීල් එකක්ද තියෙන්නේ මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා මේකට සහභාගී වෙන්න පුළුවන් වෙච්ච එක ගැන මොකද හිතෙන්නේ ස්පෝර්ට්ස් ෆියස්ටා ගැන ඊට කලින් මට කියන්නකෝ නම් මොකද්ද I'm Mariam මම Mariam හරි ඔයාගේ නම මොකද්ද My name is Umara Okay so let me know about the program how you feel about this sports fiesta program I feel like this brings out many opportunities especially for women's clubs because that's not much CRNFC is like the only private women's club so I feel like this opportunity just brings all of us together and we can bring forward like good players all over the country and this is just a good opportunity to just improve women's rugby in general So what do you think about your team and how is the gather of your team I feel like my team is a very how do you say a very together team and I feel like from this tournament we can figure out our potentials and where we are compared to the others and what we can improve for the next tournament so have you know about this program and your club they will join with the this program this is organized by ministries and the national teams so how you feel you all working together playing together school teams forces teams and the national team how feel that well I feel really good because normally there's only a few club league matches and that too once a year so these kind of organizations from the air force the commanders cup I feel like It's again a good opportunity because our club we have been practicing for this since 4 months we have been knowing about this so we have been giving a lot of hard work blood sweat all of that
So I'm sure every other club as well have been doing that. So again, this is this improves the whole the fraternity between clubs. So I feel, and schools, because there's also under 16, the boys and all of them. So yeah, it's that. So I'm going to ask, what's the plan, future plan of your in rugby? Hopefully, well, now I'm just starting newly and I'm a junior. So hopefully that I will excel my abilities and one day play for CR. So, yes? Well, I'm playing for CR and our goal is we want to win the league trophy. So we are going to give a good challenge and we are expecting a good challenge from the other clubs as well. And I'm going to give a lifetime one wish. You can wish lifetime one chance, okay? So what are you going to wish? You can wish from your personal life or your sport life, anything. What is the wish? I wish that the women's team of CRNFC would win the league trophy. That's my only wish. Yeah, that's our only wish. We want to make a mark in the women's segment because there's not many teams here. So we want to make like history. So that's what we're trying to do right now. යුත්තකට සෙටන යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකක් තරගෙන අපි අද ආවේ කොළඹ රේස් කෝස් ක්‍රීඩා පිටියේ තියෙන දවැන්ත වැඩකට. ඔයාලා දන්නවා මොකක්ද මේ වැඩේ, මේ වෙනකොට කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දින තුනක් පුරාට පැවැත්වෙන වැඩක්. මේක ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් ෆෙස්ට 2024 කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඊට සමගාමීව තව වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි එයාෆෝස් කමාන්ඩෝස් කප් රග්බි ටෝර්නමන්ට් එකක් මෙතනෙත් සිද්ධ වෙනවා. ඉතින් පාසල් ඒ වගේම ෆෝසස් මේ හැමෝම එකතුලා තමයි වැඩේ කරගෙන යන්නේ. වංකුවක් කලින් පටන් ගන්නකොටම ක්‍රීඩා ක්‍රීඩකවන් 3000කට අධික පිරිසක් මේ වැඩෙත් එක්ක එකතු වෙනවා. අපිට ක්‍රීඩා යවනකොට තියෙන අමාත්‍යංශය ඊළඟට සංචාරක අමාත්‍යංශය මේක සංවිධානය කරන්නේ ජාතික ක්‍රීඩා උලක් විදිහට. ඒත් එක්කම මේකට එකතු වෙලා තියෙනවා මේකේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරන ඩයලොග් ආයතනය. ඉතින් අපි පපරටිව් එකෙන් ඇවිල්ලා යන යුත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන ඔයගලන්ට මේක ගැන අප්ඩේට් එකක් දෙන්න. ඉතින් ගොඩක් දේවල් කතා කරා, අපි ප්ලේස්ලත් එක්ක කතා කරා, වැඩේ මොකද්ද කියලා ඔයගලන්ට කිව්වා. ඉතින් මේ හැමදේත් එකම අදට ඔයාලගෙන් සමගන්න හදන. අපි ආයෙත් දවසක හම් වෙනවා. මේක දින තුනක් පවත්වනවා. අපි තවත් දිනක ඒ විස්තර හැමදේම අරගෙන ඔයාලා හම් වෙනවා. ඉතින් යන කලින් මතක් කරන දේවල් කීපයක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔගලන්ගේ ස්කූල් එකේ, ක්ලබ් එකේ, යුනිවර්සිටි එකේ, ඔෆිස් එකේ ගැදරින් එකක්, ස්පෝර්ට් මීට් එකක්, ගෙට් ටුගෙදර් එකක්, මේ ඕනම දෙයක් තියෙනවා යුත් ප්ලස් අපිට කතා කරන්න. අපි එනවා ඔගලන්ගේ ඉවෙන්ට් එක කවර් කරන්න. මේ ලෝකෙටම බලන්න ඕගලන්ගේ ඉවෙන්ට් එක අරගෙන යන්න අපි ලෑස්ති යුත් ප්ලස් එකේ ඉඳන් අපිට කතා කරන්න. ඒ හැම දෙයක් එකම අදට ඔයාලගෙන් සමගන්නවා ආයෙත් දැස්ක බලාපොරොත්තුෙන්. රැඳිලා ඉන්න අපිත් එක්ක අපි කතා කරනවා ස්පෝර්ට්ස් ෆේස්ටා කලම්බු 2024 එකේ තවත් දවසක් ගැන, ආයෙත් ඊළඟ වැඩසටහනින්. ඉතින් අදට ගිහින් එන්න ඔගලන්ට ද පපරටිව් විත් යුත් ප්ලස්.